සුබ දවසක්. අද කතා කරන්නේ ඇනඇන විශ්ලේෂණය සම්බන්ධව. මීට කලින් වීඩියෝ එකකදී අපි කතා කරා කැටඇන විශ්ලේෂණය, ඒ කියන්නේ කාණ්ඩ විශ්ලේෂණය සම්බන්ධව. කාණ්ඩ විශ්ලේෂණයේදී අපි එක ටික දාමයක් විතර යන එක්ස්පෙරිමන්ට් එකක් තමයි කරේ. නමුත් ඇනඇන විශ්ලේෂණයේදී අපිට එහෙම කරන්න බෑ. එක එක ඇනඇනයට වෙන වෙනම පරීක්ෂණ ටික කරන්න ඕනේ. හරි. මම මුලින්ම ප්‍රධාන ඇනඇනක් ගන්නවා කාබනේට් කියන කෙනා. හරිද? ඒතකොට ඔයාලා දන්නවා කාබනේට් කියන කෙනාට තණු කාමලයක් එකතු කරාම කාබන් ඩයොක්සයිඩ් කියන වායුව පිට කරනවා. හරි. හැබැයි ඕක අපිට නිරීක්ෂණයක් විතර ගන්න බෑ. හේතුව අපිට කාබන් ඩයොක්සයිඩ් ඇහැට බේන්න එක කලර්ලස් වායුවක්, අවර්ණ වායුවක්. හැබැයි ඕක ඔය එක්ස්පෙරිමන්ට් එක අපි බීකරයක් වගේ ඇතුලේ කරද්දී වායු බුබුලු පිට වෙනවා, පේන්න පුළුවන්. නමුත් කාබන් ඩයොක්සයිඩ් කියලා ෂුවර් නැහැ. එතකොට අපි කරනවානේ හුණුදිරි පරීක්ෂාවට මේක යොමු කරනවා. CO3 2- දන 2H+ වලින් හැදෙන CO2 දන ජලය, මෙන්න මේ හැදෙන වායුව මම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකට බුබුලුණය කරනවා. එතකොට හැදෙනවා කැල්සියම් කාබනේට් සොලිඩ් එකක් සහ ජලය හැදෙනවා. මෙන්න මේ හැදෙන කැල්සියම් කාබනේට් එක නිසා මේ දියරය කිරි පැහැයකට පේනවා අපට. ඊට පස්සේ මේකට තවදුරටත් CO2 බුබුලුණය කරනකොට කැල්සියම් බයිකාබනේට් අවර්ණ ද්‍රාවණයක් හැදෙනවා. එතකොට මේකෙන් අපට පේන්නේ මුලින්ම කිරි පැහැයකට පත් වෙලා ඊට පස්සේ අවර්ණ වෙනවා. ඕක තමයි නිරීක්ෂණය. වැඩේ කියන්නේ මේක බයිකාබනේට් වලටත් මෙහෙමම ප්‍රතික්‍රියාව පෙන්වනවා. ඒ කියන්නේ බයිකාබනේට් වලටත් අපි තණු කාමලයක් එකතු කරාම ඒකෙන් හැදෙනවා CO2 දන ජලය. ඊට පස්සේ ඒ CO2 වලට මේ විදිහටම ක්‍රියාවලිය කරන් ගියාට පස්සේ අපට පේනවා කිරි පැහැයක් සහ ඊට පස්සේ ඒක අවර්ණ වෙලා පේනවා. ඒ හින්දා මේක කාබනේට් වලට ආවේණික නැහැ. බයිකාබනේට් වලත් මේ විදිහටම එයාගේ වර්ණයන් ටික පෙන්වනවා. තව විදිහක් ගන්න පුළුවන්. සිල්වර් නයිට්‍රේට් සහ ලෙඩ් නයිට්‍රේට් කියන දෙන්න එකතු කරන්න පුළුවන්. එතකොට සිල්වර් කාබනේට් සහ ලෙඩ් කාබනේට් විදිහට සුදු පැහැට අවක්ෂේප දෙන්නෙක් ලබා දෙනවා. හරිද? මෙන්න මේ ලබා දෙන සුදු පැහැ අවක්ෂේපය අපි රත් කරාම ඒකෙන් කළු පාටක් අපට පේනවා. එතකොට සුදු පාටක් හම් වෙනවා, ඒක කළු පාට බවට පත් වෙනවා. හැබැයි ඒ නිරීක්ෂණයත් මේ කාබනේට් වලට ආවේණික නැහැ. ඔය නිරීක්ෂණය කාබනේට් තයෝසල්ෆේට් සල්ෆේට් එක ෆොස්ෆේට් එක ෆ්ලෝරයිඩ් ක්ලෝරයිඩ් ඔය ටිකත් ඔහොමම දක්වනවා. ඒ කියන්නේ සුදු පාට අවක්ෂේපයක් හැදිලා රත් කරාට පස්සේ කළු පාට වෙන නිරීක්ෂණය. තේරුණාද? එතකොට මේ සමීකරණ ඔක්කොම වෙනස් වෙනවා. මං කියන නිරීක්ෂණය. හරිද? ප්‍රශ්න වලට අපිට ලබා දෙන නිරීක්ෂණ දෙන්නේ. තේරුණාද? එතකොට මේ එකක්වත් කාබනේට් වලට ආවේණික නැහැ. අපට මෙතනින් මොකක් හරි නිරීක්ෂණයක් ලබා දුන්නට පස්සේ කාබනේට්ද කියලා හිතා ගන්න තව මොකක් හරි එකක් කෙනෙක් අපි දැනගෙන තියෙන්නත් ඕනේ.